පාසල් වේදිකාවේ දක්ෂතම නළුවට හිමි සම්මානය මට ලැබෙන අවුරුදු 3 අවුරුදු 4ක් මේක දිගට ප්‍රේක්ෂකයන්ගේ ආදරය කියලා කිව්වොත් මට කවුරුත් බැනලා නැහැ. තුසිත ධනුෂ් කරන කීර කියනවට වඩා ටින්ටින් කියලා තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. මට දෙයක් ඕනේ නම් මම ඒක කරන කෙනෙක්. පුංචි කාලේ ඉඳන් අපිට දේවල් තිබ්බේ නැහැ අපේ ළඟ. අපිට ගොඩක් දේවල් හීන වෙලා තිබ්බා අපේ පුංචි කාලේ. අපිට තිබ්බ වාතාවරණය අපිට තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එකට අපිට ඒ කිසිම දෙයක් ළඟා කරගන්න බැරි වාතාවරණයක් තිබ්බේ. මම ලොකු මාමා බයික් පුස් සයිකලේ දාගෙන තමයි මම ඉස්කෝලේ ගිහින් දාන්නේ. ඒකෝර අපි බස් එකකවත් යන්න අපිට වත්කමක් නැහැ. මගේ channel එකේ මට ඕනුනේ මැසේජ් එකක් දෙන්න. ඒ කියන්නේ Tamanට දෙයක් කරන්න පුළුවන් කියන එක. මගේ YouTube channel එකේ මම අද වෙනකන් කිසිම විදියකින් ගෑනු ළමෙක් මම පෙන්නලා නැහැ. පුළුවන් නම් මට එක බෑඩ් කමෙන්ට් එකක් පෙන්වන්න මගේ පහුගිය කාලවල දාලා තියෙන කිසිම විදියකින් හොයාගන්න බෑ. ටෝනේ හදවතේ සම්මානය ගන්න. ඒ හදවතේ සම්මානය දෙන්න සම්මාන උළෙලක් නැහැ. ජීවිතේට අපි ප්‍රගුණ කරන්න ඕන අපිට තියෙන්න ඕන හොඳම ස්කිල් එක තමයි අතහැරීම කියන එක. මං ජීවිතේ නිදහසේ ගෙවන්න කැමති කෙනෙක්. ආදරය කියලා කියන්නේ මානසික සුවේ නැති වෙන තැන. කවුරුත් දන්නේ නැති දෙයක්. ඒ ඉතින් මම බර්ඩ්ස් එක්ස්පෝර්ට් කරනවා, ඉම්පෝර්ට් කරනවා, මේ දේවල් කරනවා. අයිබෝන් සුබ දවසක් සුන්දර දවසක් කියලා හැමෝටම ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා එකතු කරන ගමම ඉතින් සුපුරුදු විදියට සුපුරුදු වෙලාවටම ඔබ ආදරය කරන අපේ ටොපික්ස් කතාබහ ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් හැමදාමත් ඔබ දන්නවා නිරන්තරයෙන්ම ඔබේ ජීවිතේ යමක් එකතු කරන්නට ජීවිතේට අලුත් දෙයක් එකතු කරන්නට වටිනාකමක් නිර්මාණය කරලා දෙන තමයි හැමදාමත් ටොපික්ස් අපේ කතාබහ ආරම්භ කරන්නේ සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් අද දවසෙත් ඔබේ ජීවිතේ යමක් එකතු කරන්න වගේම ජීවිතේ ගොඩක් දේවල් බෙදා දෙන්නට එකතු කරන්නට සූදානම් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කතා නායකයෙක්. ඉතින් ඔබ බලනවා ඇති කවුද අද දවස් අපිත් එක්කතු වෙලා ඉන්නේ කියලා. ඔහු ගැන මෙහෙම කියන්නම්කො, මෑත කාලයේ විතරක් නෙමෙයි මෙතන අපි පාසල් යන කාලේ ඉඳලම ගොඩක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔබේ ආදරය දිනාගත්ත ඔබේ සමීපයෙන්ට හැකියාව ලැබුණ ආදරණීය නිවේදකෙක්. ඒ වගේම ගොඩක් අපිත් එක්කතු වෙලා ඉන්න යන් ජෙනරේෂන් එක අය වාහන වලට, බයික්ස් වලට හැම දෙයකටම ගොඩක් ආසයිනේ. ඉතින් ඒ දේවල් ගැන කතා බහ කරන්නට හැකියාව තියෙන කෙනෙක් තමයි අද දවසේ අපිත් එක්කතු වෙලා ඉන්නේ. මෙහෙම කියනකොට ඔබ දැනටමත් දන්නවා අද දවසේ අපිත් එක්කතු වෙලා ඉන්නේ කවුද කියලා. ඉතින් කවුරුත් නෙමෙයි ඔයගොල්ලෝ හැමෝම ආදරය කරන තුසිත ධනුෂ්ක තමයි අද දවසේ අපිත් එක්කතු වෙලා ඉන්නේ. ආයුබෝවන් සිතයි. ආයුබෝවන්. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල කාර්ය බහුලයිද? නෑ, මේ දවස්වල ටිකක් විතර කාර්ය බහුලයි. මේ වගේම මට පොඩ්ඩක් අගියා ඔයාව ඉන්ට්‍රඩියුස් කරනකොට අර මේ දවස්වල නිවේදන කටයුතු කරගෙන යනවා. ඉතින් අර දැන් හැටි හැමදාම නිවේදන කටයුතු අපි ඉන්ටර්විව්ස් වලට යනවා නැත් නෑ. නමුත් අර දැන් මේ ගොඩ දවසක ඉඳන් ඉන්ටර්විව්ස් කරද්දී මම නිවේදන කටයුතු කරනකොට මම කෙනෙක් හඳුන්වලා දෙනවා. ඉතින් ඔය වගේම අන්ත දැන් අද මාව හඳුන්වලා දෙනකොට මට පොඩ්ඩක් සතුටුසක් දැනුණා ගොඩ කාලයකට පස්සේ. ඉතින් කොහොමද රංගන කටයුතු කොහොමද ඉදිරියේදී තේ නාට්‍ය වලට සම්බන්ධ වුණාද? SL chart show කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන උදෑසන 10 මාර්තු 12 වෙනකම් හැම සෙන්තුරාදා දිනයකම තවත් රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වගේකට දැන් අපි සයින් අප් වෙලා තියෙන්නේ. ඒක කරගෙන යන ITN ඔස්සේම ඒ වගේම දෙරණ රාවණ සීසන් 3 ඉස්සරහට එන්න තියෙනවා. ඒකේ මම චරිත මොකද්ද කියලා කියන්නේ නැහැ. මොකද හැමෝම බලාගෙන හිටපු සීසන් 1 සීසන් 2 ඉඳන් බලාගෙන හිටපු කොමේ චරිතය කියලා අහපු එතකොට රාවණ කතාවේ රාවණ හා ගැටෙන අනිත් ප්‍රධාන චරිතය පනපෝමින් නොබෝ දිනකින් එනවා. ඒකට තමයි මම කොන්දේ බබලා මම ගොඩක් වෙනස්කම් කරා මගේ චරිතේ හැම දෙයක්ම. ඉතින් ඒක එනකම් මම ඇඟිලි ගණන් කර කර බලාගෙන අනිත් දේවල් කරනවා. නැත්නම් අයිස් කියලා ටෙලිග්‍රෑම් එක ගුරුකු කොට කරනවා, රේස් ටෙලිග්‍රෑම් එක යනවා. එතකොට ඒ වගේ ටෙලිග්‍රෑම්ස් 3-4ක වැඩ කරේ. නමුත් විශේෂ අවධානය විශේෂ කැපකිරීම කරලා තියෙන්නේ රාවණ වෙනුවෙන්. වෙනුවෙන් මම දැන් ප්‍රේක්ෂකයොත් බලාගෙන ඉන්නේ රාවණ සීසන් 3. මම හිතන්නේ කොහොමද කතාව වෙනස් වෙලා එන්නේ කියලා. තුසිතයි මට හිතුණා කතාව ආරම්භ කරන්න රංගන ශාස්ත්‍රයේම. මට මතක ඇති කාලේ අපි වගේ නාට්‍ය හරහා තමයි ඔබව ප්‍රේක්ෂකයන් අඳුරගන්නේ සහ මම ඇතුළු මං හිතන්නේ පාසල් කාලේ අපි හැමෝම ගොඩාක් ආදරය කරපු චරිතයක්. ඔබේ වටේ ප්‍රේක්ෂකයන් සෑහෙන එකතු වුණා ඒ කාලේ. මේ රංගන ශාස්ත්‍රයට එන්න අවස්ථාව හම්බුනේ කොහොමද? ආරම්භය වෙන්නේ කොතනින්ද? ආරම්භය වෙන්නේ ඇත්තටම ඉස්කෝලෙන්. මම අධ්‍යාපනයේ හැදෑරුවේ පුංචිම කාලයකින්. එක වසරකින් ගන්න 5 වසර වෙනකන් අධ්‍යාපනයේ හැදෑරුවේ රෝමාන කතෝලික විද්‍යාලය පැලියොගඩ. 5 වසර ශිෂ්‍යත්වයෙන් පස්සේ ගුරුකුල විද්‍යාලය. 6 වසර ඉඳන් උසස් අධ්‍යාපනය වෙනකම්ම උසස් ඉස්කෝලේ ඉන්නකොට මට හම්බ වෙනවා අපේ ගුරුතුමිය නිල්මිනී නිශාංක ගුරුතුමිය මහත්මිය.
එතුමිය ඉතින් මගේ දේවල් දැකලා මගේ හැඩරුව ඔක්කොම දැකලා එතුමිය තමයි මට මේ ශේෂ්ත්‍රයට එන්න මුලින්ම අඩිතාලම ලබා දුන්නේ. ඒක හරි අපූර්ව සිදුවීමක් මොකද ඉස්කෝලේ පාසල් නාට්‍ය උළෙලවල් වල 2003-04-05 ඔය තුන හතර පහ හය ඔය අවුරුදු හැම එකකම පාසල් වේදිකාවේ දක්ෂතම නළුවට හිමි සම්මානය මට ලැබෙන අවුරුදු තුන අවුරුදු හතරක් මේක දිගට හොඳම නළුවට හිමි සම්මානය. ඉතින් එතනින් එහාට මිස් මාව ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකකට ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා. ඒ විදිහට මුලින්ම මාව හඳුනගෙන ඔක්කොම කියන්නේ කමන ස්වර්ණවාහිනී ආයතනයේ මියුසික් ස්කිල් ප්‍රෝග්‍රෑම් එක මුලින්ම කරා මම 2005 අවසහයේ ඉඳන් හය මාර වෙනකන්. ඒක තමයි පළවෙනියටම ටීවී ටෙලිවිෂන් අත්දැකීම. ඉතින් එතනින් ඔබට ගියපුවම හම්බ වෙනවා රවින්ද්‍ර විජේරත්න මහත්මයා, තරංග දිසානායක මහත්මයා සහ සංදෑ මෙන්ඩිස් මහත්මිය සුසිල නිෂ්පාදන ආයතනයේ. එතනින් තමයි මගේ ජීවිතය වෙනස් වෙන්නේ. එතනින් මට අපි වගේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණපුවන්න අවස්ථාව ලැබෙන ඇසල කියලා 2008 අවුරුද්දේදී. ඉතින් ඒකත් ITN නාලිකාවෙමයි විකාශනන්නේ රාත්‍රී 9:00ට. එදක තමයි මම එතනම තමයි ෆිල්ඩ් එකේ ශේස්ත්‍රයට ආවේ. හරි. මේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගැනත් මට හිතුණ කතා බහ මුලදීම කතා කරන්න ඕනේ කියලා. මොකද ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙන කෙනෙක්. හැබැයි ඒක මම හිතන විදිහට අර අපේ ජෙනරේෂන් එකේ විතරක් නෙමෙයි ඊට වැඩි මල්ලයි 15යි හැමෝම ආදරය කරන චරිතයක්. කොහොමද ප්‍රේක්ෂකයන්ගේ ආදරය දැනෙන්නේ? ප්‍රේක්ෂකයන්ගේ ආදරය කියලා කිව්වොත් මට කවුරුත් බැනලා නැහැ. ඒ කියන්නේ අපි සමහරක් අය ත බයිනවනේ. නමුත් මට එහෙම නෙගටිව් කමෙන්ට්ස්වත් එහෙම මොනවත් නැහැ කෙනෙක් දෙන්නේ. නෙමෙයි මං කියන්නේ සමස්තයක් වශයෙන් මං ගන්නකොට මං කොහේ ගියත් මට හරිම ආදරේ හැමෝම. ඒ සමහරක් විට මම රංගපාපු ටෙලි නාට්‍ය හිඳ වෙන්න ඇති. ඒවත් නැත්තම් සමහරක් විට මම සෝෂල් වර්කර් කෙනෙක් විදියට වැඩ කරන දේවල් හින්දා ගොඩක් කට්ටිය මගෙත් එක්ක එකතු වෙලා තියෙනවා. ටෙලි නාට්‍යයකට ගත්තොත් ඔව් රසික රසිකාවියන් ගොඩක් වශයෙන් ඉන්නවා. නමුත් ටෙලි නාට්‍යවලි නොබලපු රසික රසිකාවියන් ඉන්නවා මං කරන සෝෂල් වැඩ හින්දා, ඒ කියන්නේ සමාජ ක්‍රියාකාරකම් හින්දා. ඒගොල්ලෝ මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ හින්දා තමයි අද මේ තනින්නේ. නැත්නම් මොන විදියට ටෙලි ඩ්‍රාමා එකක මේන් රෝල් එක කරත්, මොන විදියට අපි ඉස්සරහට එන්න හැදුවත්, මොන විදියේ කොච්චර අපි හොලිවුඩ් වල බොලිවුඩ් වල අපි ප්‍රධාන චරිතයක් හොඳම ෆිල්ම් එකක හොඳම ටෙලි නාට්‍යයක රඟපෑවත් අපි ප්‍රේක්ෂකයා ආදරේ අපිට කරන්නේ නැත්නම්, එයාලා අපිව වැළඳගන්නේ නැත්නම් අපිට පැවැත්මක් නැහැ. ඒ හින්දා තමයි මාව තුසිත ධනුෂ් කරණවීර කියලා ඉල්ල දන්නවට වඩා මාව ගොඩක් අය ටින් ටින් කියලා කියන්නේ. අදටත් ඒ ටෙලිග්‍රෑම් එකත් ITN මේ විකාශනය වුණේ 2010-11 අවුරුදු වල අමන්ද කියලා ටෙලිග්‍රෑම් එකක්. ඉතින් ඒකේ මම කරපු චරිතයක් දැන් තව අවුරුදු 12කට කලින්. එතකොට අවුරුදු 12කට කලින් මම කරපු චරිතයක් තවමත්, එතකොට අපිට සෝෂල් මීඩියා කියන දේක් තිබ්බේ නැහැ. අද කාලේ හරිම ලේසි TikTok එකක් කරලා ඉස්සරහට එන්න පුළුවන්. චැනල්ස් වලින් ලොකු සපෝට් එකක් දෙනවා නළු නිලියන්ට මේ කාලේ, මේ අත කාලයේදී. මොකද YouTube platform එක තියෙනවා. අපේ කාලේ අපිට ඒ දේවල් තිබ්බේ නැහැ. Facebook කියන දේවල් හරිම අලුත්. මට Facebook account එකක් තිබ්බෙත් නැහැ. එතකොට හරිම සීමිතයි. Instagram තිබ්බේ නැහැ අපේ කාලේ. TikTok තිබ්බේ නැහැ. එතකොට අපි ටෙලිවිෂන් ටෙලිනාට්‍ය වලින් තමයි අපි ප්‍රේක්ෂකයන් අතරට ගියේ. එතකොට ඒ ප්‍රේක්ෂකයන් අපිව වැළඳගෙන තියෙනවා දැන් අවුරුදු 12කට කලින්. ඒ නම අදටත් මම පාරේ ගියත්, කොහේ ගියත්, කොතනදී තුසිත ධනුෂ් කරන්න කියලා කියනවට වඩා ටින් ටින් කියලා තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් අර මම කලින් කිව්වා වගේ අද කාලේ හරිම ලේසි චැනල්ස් වලින් සපෝට් එක දෙනවා නළු නිලයන්ට. අපේ කාලේ අපිට ඒ දේවල් කිසිම දෙයක් තිබෙන්නේ නැතුව අපි අද මේ වෙනකොට තවමත් ටින් ටින් කියලා අපි කියනවා නම් ඒක මම හිතනවා මම ගොඩක් සාර්ථකයි කියලා. මොකද ඒ දේ චරිතය සාර්ථක කරලා තියෙනවා. චරිතයට වඩා අපි ප්‍රේක්ෂකයන් හදවත් දිනාගෙන තියෙනවා. කොහේ ගියත් මම කියන්නේ ලංකාවේ කොළඹ ඈතට ගියත්, අනුරාධපුරේ පොළොන්නරුවේ ගියත්, ගාල්ලම අතර ගියත්, හම්බන්තොට මේ හැමතැනටම ගියත් ඒ වචන ටික ඒගොල්ලෝ ඒ කරන්නේ. ඔයාම මුලින්ම හඳුනන දුන්න අපි ඔපි වගේ. ඒකේ කොල්ල දඟකාරය, කෙල්ල විඳාකාරය. අදටත් ඒ විදිහටම අපි වැළඳගෙන තියෙනවා. ඒක ඇත්තටම මට කියන්න බෑ. ඒක තමයි මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම සම්මානය. හරි. ඉතින් ප්‍රේක්ෂකයෝ තමයි කොහොමත් කලාකරුවෙක්ට ලැබෙන ලොකුම සම්මානය, ලොකුම වත්කම තමයි ඉතින් ප්‍රේක්ෂකයන් කියලා කියන්නේ. ඉතින් තුසිතත් එක තව බොහෝ දේවල් ඔබේ ජීවිතේට එකතු කරන්න කතා බහ කරන්න තියෙනවා. ඊට කලින් පුංචි විරාමයක් ගන්න සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ ටොපික්ස් අපේ කතා බහත් එක්ක.
විරාමෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ අපේ ටොපික්ස් කතා බහත් එක්ක. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ බෙහෙවින් මාදරය කරන රංගන ශිල්පියෙක් තුසිත දනෂ්කා. ඉතින් ඔහුත් එක්ක බොහෝ දේවල් කතා බහ කරන්න තියෙනවා. මට හිතුණා තුසිත අයියා දැනගන්න ප්‍රේක්ෂකයන් ඔබ විවිධ විදියට ආදරෙන් පිළිගලන් තියෙන ඔබ ගැන විවිධ නිර්වචන විවිධ අර්ථකථන දෙනවානේ. තුසිත දනෂ්කා රණවීර තුසිත දනෂ්කාට දැනෙන්නේ කොහොමද? තුසිත දනෂ්කා රණවීර තුසිත දනෂ්කාට දැනෙන්නේ දැනෙන් මං කියමු. මං කියන කෙනා හරිම මට දෙයක් ඕනේ නම් මං ඒක කරන කෙනෙක්. පුංචි කාලේ ඉඳන් අපිට දේවල් තිබ්බනේ අපේ ළඟ. කියන්නේ අපිට ගොඩක් දේවල් හීන වෙලා තිබ්බා අපේ පුංචි කාලේ. කියන්නේ මං කියන්නේ මං අවුරුදු ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ 5 වසරට එනකම් කියන්නේ මුළු ඉස්කෝල කාලෙම මුළු ඉස්කෝල ජීවිතේම මං කියන්නේ අවුරුදු 18ක් විතර වෙනකම්. එතකොට හැබැයි තුසිත දනුෂ්ක කියන කෙනා කවදාවත් දේවල් තිබ්බේ නැති වුණාට හිතුවේ නැහැ මට මේ දේවල් නැහැ නේ කියන්නේ අපිට තිබ්බ වාතාවරණය අපිට තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එකට අපිට ඒ කිසිම දෙයක් ළඟා කරගන්න බැරි වාතාවරණයක් තිබ්බේ අපි හිටියේ කුලියට කුප්පි ලාම්පෙන් අපි ඉගෙන ගත්තේ එතකොට අපිට කරන්ට් තිබ්බේ නැහැ ටීවී එකක් බලන්න අපි මීටර් 100ක් 150ක් යන්න ඕනේ ඒ වගේ වාතාවරණයක තමයි අපි ජීවත් වුණේ අපිට එහෙම තිබ්බේ නැහැ අපි මං එච්චර මං එහෙම කැමති නැහැ මං ගොඩාක් දේවල් කියන්න මොකද අද කාලේ ගොඩක් අය ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ආපුවම අර කියන දුක මාකට් කරනවා කියලා මං එහෙම මං ආස නැහැ මං කෙටින් එකට කිව්වේ එතකොට ඒ කාලේ ඉඳන් හැබැයි මට තිබ්බ අදිෂ්ඨානයක් අදිෂ්ඨානය කියලා කියන්නේ මේ ලැබෙන විදියක් තිබ්බේ නැහැ මේක මෙහෙම ලැබෙයි එහෙම ලැබෙයි කියලා දෙයක් තිබ්බේ නැහැ නමුත් මං පාරේ වාහනයක් කාර් එකක් යනකොට උනත් මං දැක් බලලා ඉවරලා කියනවා එතකොට දැන් ඒක අපිට ලොකු දෙයක් අපි ඉස්කෝලේ යන්නේ මාව ලොකු මාමා මගේ අම්මේ තාත්තා ඩුබායි වල හිටියේ. එතකොට මාව ලොකු මාමා බයික් උස් සයිකලේ දාගෙන තමයි මම ඉස්කෝලේ ගිහින් දාන්නේ. එතකොට මාව ඉස්කෝලෙන් ගන්න එන්නේ ඒ විදිහට. එතකොට අපි බස් එකකවත් යන්න අපිට වත්කමක් නැහැ. එතකොට හැබැයි පාරේ වාහනේ යනකොට මම දන්නවා මේ කියන්නේ ඒ කියන්නේ අපිට ඒක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහෙන්ද දැන් අපි හිතමුකෝ අර මේ කාර් එකක් ගන්න. එතකොට අපිට ෆැමිලි එකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා කියමුකෝ. මේක කරන්න ඕනේ කියලා අපිට හොඳ ගියක් ගන්නවා. ඒ නමුත් ඒ දේවල් අපිට කොහින්ද හම්බෙන්නේ කියන එක තිබ්බේ නැහැ. හැබැයි පුංචි කාලේ ඉඳන් එක අදිෂ්ඨානයක් තිබ්බා මේ දේ මට ලැබෙනවා කියලා. ඒක මම කරනවා කියන එක මට තිබ්බා. ඉතින් තුසිත දනුෂ්කරණ වීරව මම දකින්නේ මේ විදිහට. ඒ කියන්නේ මම අදටත් මම හිතුවොත් මට මේක ඕනේ කියලා මම ඒක කොහොම හරි අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත මම ඒක කරගන්නවා. ඒක කාටවත් නැති දෙයක් කියන එක තමයි මම දකින්නේ. ලකින්නේ. සහ තුසිත අයියා ඔබ රංගන ශිල්පියෙක්නේ මට මේ ප්‍රශ්නෙත් එක්ක මෙහෙම අහන්න හිතුණා මේ ගොඩක් වෙලාවට රංගන ශිල්පියන්ට හෝ ශිල්පිනියන්ට හෝ මේ කලාකරුවා කියලා අපි ගත්තොත් එහෙම කලාකරුවට ප්‍රේක්ෂකයා හරි ආදරෙයිනේ. එතකොට ප්‍රේක්ෂකයා කලාකරුවාගෙන් බලාපොරොත්තු වෙන්නේ සමහරට එක හිනාවක් වෙන්න පුළුවන්. කොච්චර සෙල්ෆි එකක් වෙන්න පුළුවන්. හැබැයි පෙරලා වුන් ලොකු ආදරයක් දක්වනවා කලාකරුවට. හැබැයි හුඟක් වෙලාවට අපි දකිනවා සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක කමෙන්ට්ස් කියවුවත් සමහර වෙලාවට හිතනවා මේ ප්‍රේක්ෂකයන් කලාකරුවා ගැන කලකිරීමක දෝ ඉන්නේ කියලා. මොකද සමහර කමෙන්ට්ස් වල අපි දකිනවා සෙල්ෆි එකක්වත් ගන්න නැහැ. මෙයා මේ TV එකේ මෙහෙම දකිනවා තිරය ඇතුලේ හරි සුහදශීලී හරි නිහතමානි හරි ආදරණීයයි. හැබැයි එළියට බැස්සම හරි අහංකාරයි හරි ආඩම්බරයි කිසිම නිහතමානිකමක් නැහැ කියලා කමෙන්ට්ස් පහ අපි දකිනවා. එතකොට මට අහන්න හිතුණා මේ කතාවත් එක්ක මේ තුසිත දමිෂ්ක කියන්නේ මොන වගේ කෙනෙක්ද? මේ තිරය ඉස්සරහා අපි ඉස්සරහා ඉන්න මේ මිත්‍රශීලී පුද්ගලයාමද තිරය මගේ ෆොටෝස් වල එහෙම කමෙන්ට්ස් දැක්ක කියලා මම දැක්කේ නැහැ. මම අහන්නේ ඔබෙන් අපි සමස්තයක් වශයෙන් තුසිත දමිෂ්ක කියන්නේ මොන වගේ කෙනෙක්ද තිරය? මම කමෙන්ට් කරන්නේ ඔබ ගැන මම අහන්නේ මං අනිත් අය ගැන මං කමෙන්ට් කරන්නේ නැහැ. මොකද එයාලා කියන්නේ සමස්තයක් වශයෙන් එහෙම කටි ඉන්නෝ ඇති. නමුත් මං එහෙම කමෙන්ට් කරන්නේ නැහැ. හැබැයි මම ගැන කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මම එහෙම නැහැ කියන එකවත් මං එහෙම කියන්නේ නැහැ. මං කොයිම වෙලාවකවත් මං කියන්නේ නැහැ. මම එහෙම නැහැ කියන එකේ උදාහරණය මගේ Facebook එක සහ මගේ social media platform එක එකතු වෙලා ඉන්න කට්ටිය හොඳම උදාහරණ දෙනවා. KTM ගත්තොත් නිකන් උදාහරණයක් ගත්තොත් මේ මොන දේ කරත් නෑ මම ඒක කියන්න ඕනේ නෑ. ඒක මගේ social media බලන අය මගෙත් එක්ක එකතු වෙලා උත්තරය එතන තියෙනවා. ඒත් මගේ මට පුළුවන් නම් මම එක challenge එකක් දෙන්න කියන්නේ. එතනින් එහාට සමහරක් විදිහට bad කට්ටිය එහෙම ඉඳලා ඉවර වෙලා comment එකක් දෙයක් දාන්න පුළුවන්. මට පුළුවන් නම් ඒක මම කිසිම වෙලාවක මගේ ඒ වැඩ මම delete කරන්නෙත් නෑ. පුළුවන් නම් මට එක bad comment එකක් පෙන්වන්න මගේ පහුගිය කාලවල දාලා දෙන්න. කිසිම විදියකින් හොයාගන්න බෑ. හරි.
මේකත් එකම අපේ ජෙනරේෂන් එක පුළු පුළු බලන් හිටපු ප්‍රශ්නයක් මේ බයික්ස් වලට කොච්චර ආදරෙයිද කොච්චර ආසයිද බයික්ස් කියන්නේ ජීවිතේ මම දැක්ක පෝස්ට් එකක ජීවිතේ කියලා දාලා තිබුණා ඔව් ඒක ජීවිතේ හා සමානයි අනිත් දේවල් ගොඩක් දේවල් මුල් තැන ඉන්න දේවල් හරියට අම්මා තාත්තා සහෝදරයෝ වගේ මුල් තැන ඉන්නවා වගේම බයික්ස් කියලා කියන්නේ ජීවිතේ ඉස්සරහම ඉන්න දේ जोक्स ඒවා එතකොට ওই වගේ දේවල් නේ තියෙන්නේ එක්කෝ කඩේකින් කෑවා කියලා කියයි අර මේ එහෙම දේවල් තමයි ගොඩක් මේ දැන් සීමා වෙලා තියෙන්නේ හැබැයි අපි ලංකාවෙන් ඔබට ගියපුවාම සෝෂල් ඉන්ෆ්ලුවන්ස් ලා ලංකාවෙන් එහාට ඉන්න පිට රටවල් වල ඒගොල්ලෝ යාලගේ ලයිෆ් ස්ටයිල් එක ෂෙයා කරනවා ඒගොල්ලෝ කරන දේවල් ඒක හැමෝටම මොටිවේට් එකක් ඒ කියන්නේ අපි හිතමු දැන් අද කාලේ අර මං කලින් කිව්වා වගේම දැන් කාලේ වෙනකොට ලෝකෙ වෙනස් වෙලා තියෙන්නේ අපිට හැමදේම YouTube හරහා හැමදේම වෙනස් වෙලා තියෙනවා. ඒතකොට ඒකට හුරු වෙලා තියෙනවා පුංචි ළමයා ඉඳන්ම. අවුරුදු 5 10 ළමයා ඉඳන්ම අද මේ වෙනකොට ෆෝන් එකක් පාවිච්චි කරනවා. එතකොට එයාලට අපි මොටිවේට් එකක් දෙන්න පුළුවන් නම් අපි YouTube channel එකකින් හරහා ජෝක්ස්ම නෙමෙයි. ඒ කියන්නේ මේ මං කියන්නේ මං සමස්තයක් වශයෙන් කියන්නේ මං අද කාලේ අපේ YouTube channels සියයක් ගත්තොත් එහෙම 90ක්ම තියෙන්නේ ජෝක්ස් කරන සහය ඒවෙන් අපිට දෙන්න සමාජයට අයිඩියාවක් නැහැ. ඒ කියන්නේ මැසේජ් එකක් නැහනේ. නමුත් මගේ channel එකේ මට ඕන උනේ මැසේජ් එකක් දෙන්න. ඒ කියන්නේ Tamanට දෙයක් කරන්න පුළුවන් කියන එක. අර මම කලින් කිව්වා වගේ පුංචි කාලේ අපිට දේවල් කරගන්න බැරුව හිටියේ. අපි දන්නේ නැහැ කොහෙන්ද අපිට හම්බ වෙන්නේ කියලා. නමුත් අදිෂ්ඨානය තිබ්බ කරන්න. එතකොට දැන් මම ඒක මගේ channel එකෙන් මම දීලා තියෙනවා මට මේක කරන්න පුළුවන් කියන එක. සමහරක් වෙලාවට ඒක ස්ක්‍රිප්ට් එකක් වෙන්නත් පුළුවන් මොකක් හරි මොන දෙයක් වුණත් මං ඒ දේ කරලා තියෙන්නේ හැමෝටම මොටිවේට් එකක් එන. ඒකට මගේ YouTube channel එකේ මං අද වෙනකන් කිසිම විදියකින් ගෑනු ළමෙක් මම පෙන්නලා නැහැ. කිසිම විදියකින් ගෑනු ළමෙක් මම පෙන්නලා නැහැ. ගෑනු ළමෙක් ඉන්ටර්විව් එකක්වත් නැහැ. එතකොට ඔය කලින් කියන ඔය subscribers ලා ගන්න මෙහෙම කොටට ඇඳලා කරලා ඒවද ගන්න jokes කරන්න ඕන අරම ඒ කිසිම දෙයක් නැතෝ වෙනස්ම platform එකකින් ලංකන් බෝයි කියලා කියන්නේ මම. දැන් ඒ විදියටත් මාව මිනිස්සු කියන ලංකන් බෝයි නේද අයියෝවා කියලා කියන ඒ වෙනස්ම විදියකින් වෙනස්ම පැත්තකින් මම කරලා පෙන්නනවා මං හිතන්නේ මම මාස එකහමාරකින් 100,000 subscribers ලා ගත්තා මං channel එක දානකොට මගේ 0 subscribers ලා පළවෙනි වීඩියෝ එකෙන්ම subscribers ලා 15,000ක් ආවා පළවෙනි වීඩියෝ එකම මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් බැලුවා ඊට පස්සේ ඉතින් එකතු වුණා මෑතකදී මට videos දාන්න බැරුව ගියා මං අර කලින් කිව්වා මගේ ජීවිතේ main priority වෙලා තියෙන රාවණ කියලා දැන් රාවණ රූපගත කිරීම ඉවරයි ඉතින් මාස 8ක 9ක කාලේ ඉඳන් මම කිසිම දෙයක් දාන්න හම්බුනේ නැහැ. ඉතින් ඒත් තවමත් මිනිස්සු මම දාන ෆොටෝ එකකටවත් කමෙන්ට් එක දානවා අයියේ YouTube channel එකේ වීඩියෝ එකක් දාන්න අප්ඩේට් කරන්න කියලා. ඉතින් ඒ මං හිතන්නේ මං සාර්ථකයි. මොකද මං මැසේජ් එකක් දීලා තියෙන්නේ. එයාලට ඒක ඕනේ. මොකද වෙනම platform එකකින් ඒගොල්ලෝ ඒක දකින්න කැමතියි. අනිවාර්යයෙන් මං හිතන්නේ වෙනස් දෙයක් කළොත් මං හිතන්නේ මිනිස්සු අපි හැම කෙනෙක්ම වෙනසට කැමතියි. අපි වෙනස් වෙන්න කැමතියි සල් වෙනස් දේවල් දකින්න කරන්න කැමතියි. ඉතින් හැමෝම කරන දේට වඩා වෙනස් දෙයක් කළොත් මං හිතන්නේ ඒක අනිත් දේවල්ට වඩා සාර්ථකත්වයේ වෙන සාර්ථකත්වයට බලපාන හේතු වැඩි. තුසිතයි මට හිතුණා මේ රංගන ශිල්පියෙක් කියන කාරණාවට යද්දී රංගන ශිල්පියෙක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොනවද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ, මට නළුවෙක් වෙන්න ඕනේ කියන කාරණාව. හැබැයි සිතුවමනින්ම හැමදේම කරන්න බෑනේ නළුවෙක්ට. නළුවෙක් වෙන්න කියලා අද කාලේ නම් එහෙම ලොකු දේවල් තියෙන්න ඕනේ නැහැ. ඉතින් TikTok channel එකක් තිබ්බනම් හොඳටම ඇති. නමුත් මම දකින්න නළුවා සහ නිලිය කියන දේ මම වෙනස්ම ආකාරයකින් දකින්නේ. මම දකින්න කෙනා නළුවෙක්ට තියෙන්න ඕන ලොකුම සාධකය තමයි, ඒ කියන්නේ නළුවෙක් වෙන්න ඕන ලොකුම සාධකය තමයි මිනිස්සුයන්ව ඉමිටේට් කරන්න සහ මිනිස්සුන්ගේ හැසිරීම රටාව කොපි කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. අපි රංගනය කියලා කියන්නේ අපි කැමරාවක් ඉස්සරහා කරන දෙයක් වුණාට අපේ ජීවිතේ කොහෙදි හරි කොතනකදි හරි අපේ ඇස් දෙකෙන් අපි දැකලා තියෙන දෙයක් තමයි අපි ඒ කරන්නේ. එක්සැම්පල් එකක් විදියට අපි නිකන් අපි හිතමුකෝ ඩයලොග් එකක් මොකක් හරි දෙයක් කිව්වත් ඒ දේ අපි නොයෙක් ආකාරයෙන් නොයෙක් විදියට අපි කියන්න බලනවා අපි අපේ ජීවිතේ ලැබිලා තියෙන අත්දැකීම. ඒකට අපිට මිනිසුන් ඕනේ. ඒ මිනිසුන් දිහා දකින විදිය සමාජයේ අත්දැකීම සහ ඒ දේවල් මිනිසුන්ගේ හැසිරීම රටාවල් එයාගේ ඒගොල්ලෝ සිංහල භාෂාව කතා කරන විදිය මේ හැමදේම කොපි කරගන්න ඉමිටේට් කරන්න සහජ හැකියාවක් තියෙන්න ඕනේ නළුවෙක් සතුව.
හෝ නිලියෙක් සතුව එහෙම නැති වුණාම අපි හරිම ෆ්‍රේම් වෙනවා අපි එකම විදියට තමයි කරන්නේ ඉතින් ඒක තමයි මං දකින විදියට තියෙන්න ඕන ලොකුම හැකියාව එතනින් ඔබට දේවල් ගොඩ ආරියක් තියෙනවා ඒ කියන්නේ දැනුම වශයෙන් කතා කරපුවාම ඒ කියන්නේ නළුවේ කියන්නේ මොකද්ද රංගපෑම කියන්නේ මොකද්ද එතකොට ඒ දේවල් ගැන කතා කරවොත් එහෙම ගොඩක් ගොඩක් දේවල් තියෙනවා ඒත් මම හිතන්නේ මම සුදුසුම කෙනෙක් කියලා රංගපෑම ගැන කතා කරන්න නමුත් මං දකින විදියට නළුවෙක් වෙන්න නම් තියෙන්න ඕන පළවෙනි ගොඩක් දේවල් තියෙනවා මං දකින විදියට මට ඕන දේ තමයි අරක අවදාහර දවසක දක්ෂම රංගන ශිල්පියා වෙන සම්මාන ලැබෙනවට දාස ජනප්‍රියම රංගන ශිල්පියා වෙන සම්මාන ලැබෙනවටද කැමති මං සම්මාන මට ලැබිලා තියෙනවා සම්මාන වලට එච්චරම මම එලවන්නේ නැහැ දක්ෂතම නළුවාට හිමි සම්මානය කියන්නේ ඉතින් තමන් කරන දැන් අපේ ලංකාවේ ගොඩක් දේවල් සීමා සහිතයි සීමා වෙලා තියෙනවා සම්මානයකට වඩා මට ජනප්‍රියම සම්මානය හෝ හොඳම සම්මානය ඒ දෙකකටම වඩා මට ඕනේ හදවතේ සම්මානය ගන්න. ඒ හදවතේ සම්මානය දෙන්න සම්මාන උළෙලක් නැහැ. ඉතින් ඒ හදවතේ සම්මානය තියෙන ආදරණීය රසික රසිකාවියන් අතරේ ඒ සම්මානය මට අද වෙනකොට ලැබිලා තියෙනවා. එතනින් එහා මට එහෙම මං හිතන්නේ නැහැ වෙන කිසිම දෙයක් ගැන. හරි අර කලින් කිව්වා වගේ ප්‍රේක්ෂකයන්ගේ සම්මානය තමයි මම හිතන්නේ වටිනම සම්මාන කලාකරුවෙක්ට. ඉතින් ප්‍රේක්ෂකයාගේ හදවතේ වැඳෙන්න පුළුවන් කලාකරුවෙක් වුණොත් අවුරුදු ගාණක් ගිහිල්ලා වුණත් ප්‍රේක්ෂකයාගේ හදවතේ මෙන්න මෙයා කියන තැන මතක තියෙනවා නම් මං හිතන්නේ ඒ කලාකරුවා සාර්ථකයි. ඉතින් තව ගොඩක් දේවල් කතා බහ කරන්න තියෙනවා. ඊට කලින් පුංචි විරාමයක් ගන්න සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ ටොපික්ස් අපේ කතා බහත් එක්ක. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ ටොපික්ස් අපේ කතා බහත් එක්ක. ඉතින් අදවස් අපිත් එක්ක එකතු වෙලා ඉන්න බාදරේකන රංගන ශිල්පියෙක් තුසිත. තුසිතයි විශේෂයෙන්ම මට අහන්න හිතුන හැම දෙයක් ගැනම කතා බහ කරා වගේම මේ ආදරය කියන දේ දැනෙන්නේ කොහොමද? ආදරයට එක එකයි නිර්වචන දෙනවනේ. ඔබට ආදරය දැනෙන විදිය නෙමෙයි මට දැනෙන්නේ. ඒක වෙනස්. ඔබ ආදරය දකින විදිය සහ ඔබට දැනෙන විදිය කොහොමද? ආදරය කියලා කියන්නේ ආදරය ඉතින් අපි හැමෝගෙම ලැබෙන දෙයක්. ආදරය ගැන එච්චර මං හිතනවට වඩා ඒ කියන්නේ හැමෝම මිනිස්සුනේ. එතකොට මිනිස්සු වුණාම අත්හැරීම් කියන දේවල් අපි ප්‍රගුණ කරන්න ඕනේ. හැම හමුවීමකම වෙන්වීමක් තියෙනවා. ඉතින් ඒ දේ ඔළුවට අරගෙන ජීවත් වුණාම හරිම ලේසි. හැබැයි ජීවිතේට අපි ප්‍රගුණ කරන්න ඕන අපිට තියෙන්න ඕන හොඳම ස්කිල් එක තමයි අතහැරීම කියන එක. ඒක නැත්තම් අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඒක අපි රඳා පවතගෙන තියෙන තාක්කල් අපි ෆ්‍රේම් වෙලා ඉන්නේ. එතකොට මම දකින්නේ ආදරය කියන්නේ ඔන්න ඔය ෆ්‍රේම් එක ඇතුලේ තියෙන දෙයක් කියලා. එතකොට අපි එතනින් ඔබට ගියපුවම අපි ඒක අතහැරලා දාලා තියෙනකොට අපිට හරි ලේසි ජීවිතයක්. මම කියන්නේ මේ එකපාරටම මේ අතහැරලා දානවා කියන එකක් නෙමෙයි. මම කියන්නේ තමන්ට ගරුත්වය, තමන්ට විශ්වාසය, තමන්ට ලෙංගතුකම් මේ දේ නැති තැනක එතන රැඳී පවතින අපි තියාගෙන ඉන්න 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 අපි කරන්න ඇවිල්ලා අපිට හර්ට් කරගන්න එක විතරයි. පොඩි උදාහරණයක් මම කියන්නම්. දැන් අපි හිතමුකෝ බෝට්ටුවක් යනවා මුහුදේ. ඒ බෝට්ටුව කියන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරගෙන යනවා. ඔයා මේ අතින් කඹයකින් අල්ලගෙන ඉන්නවා මේ බෝට්ටුව. එතකොට මේ බෝට්ටුව ඔයාට ගන්න පුළුවන්ද? කඹෙන් ඇදලා බෑ. එතකොට මේ බෝට්ටු ඉස්සරහට යන්නේ. එතකොට මං අල්ලගෙන ඉන්න මොකද්ද වෙන්නේ? රිදෙනවා. මගේ අත රිදෙනවා. එතකොට මං අත ඇරියොත් මොකද වෙන්නේ? බෝට්ටු බෝට්ටු යන තැනට යනවා. මගේ අතට සහනයක්ද නැද්ද? අන්න ඒ විදිහට තමයි මං ආදරය දකින්නේ. ජීවිතේ අපි හැමදේම අපි සබහා ධර්මයට ඇහුම්කන් දෙන්න ඉඩ දරින්න ඕනේ. මේ සබහා ධර්මය තමයි අපිව නිර්මාණය කරලා තියෙන්නේ. අපි නෙමෙයි මේ සබහා ධර්මය නිර්මාණය කරලා තියෙන්නේ. මං ජීවත් වෙන්නේ අන්න ඒ විදිහට. මේක වෙන්න පුළුවන් නම් ගැත්තරම මං කියන දේ වැරදි නම් මට වැරදි කියලා කියන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන් නේද? දැන් අපි හිතනවා අපි ගස්කොළ බවනවා රෝමේවල. ගස්කොළන් අපිව නිර්මාණය කරා වෙන්න බැරිද? බැරිද එහෙම වෙන්න? ගස්කොළන් අපිට ආහාර පාන දෙනව නේද? ගස්කොළන් අපිට ඔක්සිජන් දෙනව නේද? ගස්කොළන් අපිට මේ දෙන වතුර ටික ඒගොල්ලෝ තියලලා ප්‍රින්සිපල් කරලා අපිට දෙනව නේද? එතකොට බැරිද සබා ධර්මයේ අපිව නිර්මාණය කරලා අපි මැරුණාට පස්සේ එයාලට අපිව පොහොරක් විදියට පොළොවට පස් වෙලා ඒගොල්ලෝ අපිව ආහාරයට ගන්නව වෙන්න බැරිද? මං ජීවත් වෙන්න අන්න එතන මං දකින්න ආදරය තුල ෆ්‍රේම් එකක තුල කොටු වෙන්න මං එහෙම මං දකින්නේ නැහැ. මං ජීවිතේ නිදහසේ ගෙවන්න කැමති කෙනෙක්. හරිම සැහැල්ලුයි. මානසික සුවේ තමයි වටිනාම සුවේ, ආධ්‍යාත්මික සුවේ කියලා කියන්නේ. ආදරය කියලා කියන්නේ මානසික සුවේ නැති වෙන තැන.
හරි මං හිතන්නේ වෙනස්ම උත්තරයක් හම්බුණා ආදරය ගැන වෙනස්ම නිර්වචනයක් තමයි තුසි තයිගේ සමඩ ඔබ හිතන්නේ වත් නැති වැටි ඔහුගේ ආදරය ගැන හදි මේ වගේ උත්තරයක් ලැබෙයි කියලා ඉතින් තුසි තයි ඒ වගේ මට අහන්න හිතුණු මේ අලුතෙන් ඉන්ඩස්ට්‍රියකට එකතු වෙන්න ඉන්නවනේ අලුත් ළමයි ඒගොල්ලන්ට ඔයාලට දැන් එක්ස්පීරියන්ස් ගොඩක් තියෙන අවුරුදු ගාණක් තිස්සේ ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ ඔවුන්ට හරිම තැනින් හරිම විදියට එන්න ඕනේ එහෙම නැතුව ෂෝට් කට්ස් තියෙනවා මෑතකදී ඉතින් ගෑනු ළමයිට හෝ මේ පිරිමි ළමයිට දෙගොල්ලන්ටම ඒ දේවල් කිසිම විදියකින් පාවිච්චි කරන්න නැතුව හරිම තැනින් හරිම විදියට ආපුවම හරි මං දකින විදියට ලංකාවේ තුල ටෙලිනාටි නළුවෙක්ව ජනප්‍රියම නළුවෙක්ව ඒ දේවල් නළුවෙක්ව නිලියක් වෙන්න තියෙන ඒ හරිම අමාරුයි නැත්නම් මේ කියන්නේ ලේසි නෑ අමාරුයි නමුත් ඒ දේවල් හම්බ වෙන්නේ නෑ ඒ කියන්නේ හම්බ වෙන්න එක කාලයක් තියෙන සමහරක් වෙලාවට අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යන්න පුළුවන් ඉතින් තමන්ගේ වෙලාව තමන්ගේ වෙලාව කොයි දිහ හරි කොයි වෙලාවක හරි එනවා ඒ වෙලාව එනකන් ඉවසගෙන ඉන්න ඕනේ හරිම විදියකට එන්න එහෙම නැතුව කෙටි දේවල් පාවිච්චි කරන්න එපා ඉතින් එතකොට පැවැත්මක් නෑ මම අර කලින් කිව්වා වගේ හදවතේ තරුවක් වෙන එක තමයි වටිනාම සම්මානේ අද ගත්තා හෙට නෑ හෙට අමතකයි ඊළඟ සම්මානවලෙල්ල තවත් වෙන කෙනෙක් තමයි සම්මානයක් ගන්න. එකම කෙනාට සම්මානය ලැබෙන්නේ නැහැ. එහෙම කලාතුරකින් ලැබෙන්නේ. එතකොට ඒ සම්මානයට වඩා හදවතේ තරුවක් වෙන එක හරිම අමාරුයි. ඒ හදවතේ තරුවක් වෙන්න ටික කාලයක් යනවා. ඒක අපි එක වැඩක්ද දෙකක්ද කියන එක අදාළ නැහැ. ඊට පස්සේ කරන වැඩත් අදාළ නැහැ. එක තැනක් තියෙන තමන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක එතකන් ඉවසන්. අනිවාර්යයෙන්ම මේ දේවල් එක මට තව පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා හිතුණා මේ කලාකරුවෙකුගේ රංගන ශිල්පියෙක් විදියට බොහෝ අයත් එක්ක කටයුතු කරන අවස්ථාව ලැබුණ කෙනෙක් විදියට මේ ගොඩක් වෙලාවට කලාකරුවන්ගේ සමහරු කියන කතාවක් තමයි මේ සුදුස්සාට අපේ රට සුදුසු තැන ලැබෙන්නේ නැහැ කියන කාරණේ ඔබටත් එහෙම එක්ස්පීරියන්ස් තියෙනවද කොහොමද මේ පිළිබඳව අදහස සුදුස්සාට සුදුසු තැන කොහෙදවත් ලැබෙන්නේ නැහැනේ ඒක ලංකාවේ විතරක් නෙමෙයි ඒක පිටරටදිත් එහෙමනේ අපි නිකන් කතාවේ ඉන්දියාවෙත් එහෙමයි ඇමරිකාවත් එහෙමයි ලංකාවත් එහෙමයි තියෙන සුදුසාට සුදුසු තැන නිසි ආකාරයෙන් ඇත්තම ලැබෙන්නේ නැහැ. එක්සැම්පල් එකක් විදියට කිව්වොත් දැන් සමහර මියුසික් වීඩියෝ අපි නිකන් හිතමු සරලම දේ ගත්තොත් එහෙම ටෙලිනාටි පැත්ත නෙමෙයි සරලම දේ ගත්තොත් මියුසික් වීඩියෝ එකක් අපි ගමුකෝ. දැන් මියුසික් වීඩියෝ එකක් ගත්තාම මියුසික් වීඩියෝ ඩිරෙක්ටර්. මියුසික් වීඩියෝ එතකොට සිංගර් ආටිස්ට් ඉන්නවා. එතකොට දැන් මේගොල්ලෝ අපි හිතමු දැන් සජෙස් කරනවා මියසික් වීඩියෝ එකට මේ නළුවව තමයි හොඳ ඒ කියන්නේ අපි තුන් දැන් මම මාව තමයි හොඳ දැන් ඔයාගේ මියසික් වීඩියෝ එක එතකොට තවත් ඩිරෙක්ටර් කියනවා ඩිරෙක්ටර් කියනවා නෑ එයා හරියන්නේ නෑ එයා අපි නිකන් එක්සැම්පල් එයා මේ ටිකක් මේකට වයස වැඩි එහෙම නැත්නම් තරුණ වැඩි එයා සුදු වැඩි එහෙම කියනවා හැබැයි හොඳ දැන් අනිත් පැත්තට බලනකොට ඒ චරිතය කරන කෙක තියෙන්නේ රංගන ශිල්පියා සතුව ඒ රංගන ශිල්පියාට හැකියාව තියෙන්න ඕනේ ඒක මොන විදියේ කැරක්ටර් එකක්ද කියන එක කරගන්න එක. ඒක ඩිරෙක්ටර්ගේ අතේ නෙමෙයි තියෙන්නේ. ඒක රංගන ශිල්පියාගේ අතේ. එතකොට එයාට හරීම මේව කරන්න බෑ. එතකොට ඒගොල්ලන්ගේ ආදේශක මොකද්ද? තමන්ගේ ළඟම ඉන්න එක්කෙනෙක්. ඒගොල්ලන්ගේ අඳුරන නම කෙනෙක්ව තමයි දාගන්නේ. මෙයා නෑ මෙයාට මේකට හරියන්නේ මෙයාට. සමහරක් වෙලාවට සින්දුවේ ආටිස්ට් කියනවා මෙයාව ඕනේ. මේ සින්දුවට මට මෙයාව ඕනේ. මොනවාද ඩිරෙක්ටර් කියනවා නෑ එයා නෙමෙයි මේකට හරියන්නේ වෙන කෙනෙක් කියලා. එයාගේ ළඟම ඉන්න කෙනෙක්ව මේ ඇඳුරුම් කම් වලට ගන්න. එතකොට සුදුස්සාට සුදුසු තැන කොසම තැනකදී ලැබෙන්නේ නෑ. මං කියන්නේ මේ සමස්තයක් වශයෙන් නෙමෙයි සමහරක් තැන්වලදී. ඉතින් අපි ෂාරුක් ඛාන් ගත්තත් අපි දැකලා තියෙන ෂාරුක් ඛාන් ලවර්ගේ දැන් ෂාරුක් ඛාන්ට වයස අවුරුදු 53ක් ඔය වගේ නේද මං හිතන විදියට ඒ වගේ ඇති. එතකොට එයා තවමත් අවුරුදු 30 32 ආදරවන්තයාගේ චරිතය රඟපාන. එතකොට එයා වයසක දේවල් රඟපාන. අමීර්කානුත් එහෙමයි. අමීර්කාන්ගේ එක ෆිල්ම් එකක් ගත්තොත් දඟාල් ගත්තොත් එයාගේ කොල්ලගේ ජවනිකාවත් එයා කරනවා. එයා ළමයි දෙන්නෙක් ඉන්න වයස අවුරුදු 60ක කෙනෙක්ගේ එකත් එකම විදිය කරනවා. ඒක රංගන ශිල්පියා සතුව තියෙන්නේ. ලංකාවේ ගොඩක් වෙලාවට වෙලා තියෙන ඉන්ඩස්ට්‍රි එකේ හැඳුනුම්කම් වලට. ඒ කියන්නේ මේ සමීප ඇසුරු ඒ කියන්නේ සෙට් වෙනවා නම් අදරයට අපි කට්ටිය සෙට් වෙනවා නම් අම්මා එයා තමයි ඊළඟ මගේ වැඩ කීපයක වෙන්නේ. අන්න ඒ වගේ දෙයක් වෙලා තිනේ. ඉතින් කවදාවත් ලංකාවේ ඒක ටෙලිනාට්‍යයේ කලාවට විතරක් නෙමෙයි. ඒ කියන්නේ රංගන පැත්තේ ඒ කලාවට විතරක් නෙමෙයි. සමාන ටෙලිනාටි කියලා කියවට ඒ කියන්නේ හැම දෙයකටම විතරක් නෙමෙයි. අපි නිකන් හිතුවොත් අපි වෙන පැත්තක් ගත්තොත් ඒ කියන්නේ බැංක එකක වැඩ කරන එක්කෙනාට සමහරක් වෙලාවට එයාට වඩා සීනියර් කෙනා එයාට වඩා අධ්‍යාපනය මට්ටමින් ගොඩක් අඩු වෙන්න පුළුවන්. එතකොට ඒවා පොලිටික්ස් පැත්තෙන් ඒගොල්ලෝ උඩට යන්න වෙන්න පුළුවන්. පොලිසිය ගත්තත් එහෙමයි. ඒ වගේ දේවල් තියෙනවා. ඒක ඉතින්
මේ ලෝකේ මේ හැදිලා තියෙන විදිය ඉතින් ඒවට එක තමයි මම අර ඉස්සල්ලා කිව්වේ මේ සබාධර්ම හැමදේම බලන් ඉන්නවා ඒවා අහනවා ඒගොල්ලන්ට ඇහුම්කන් දෙනවා ඉතින් හොඳ මිනිස්සු ජීවත් වෙනවා අඩු ඉටක් ගාලා යනවා ඉතින් ඒ වගේ මිනිස්සු තව 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 මේ සර්කල් එකේම ජීවත් වෙනවා හරි ඉතින් මට අහන්න හිතුණා අවසාන වතාවට සත්තුන්ට කොච්චර ආදරේද සත්තුන්ට ගොඩක් ආදරේ මම දකිනවා නිතරම සත්තුත් එක්ක ඉන්නවා කුරුල්ලොත් එක්ක ඉන්නවා කොහොමද ඒ හැඟීම මෙහෙමයි ඒක එක වෙන පැත්තකට ඒක කවුරුත් මේ වෙනකම් මම කිසිම channel එකකවත් කිසිම විදිහකින් කියන්නේ නැති දෙයක් හැමෝම මාව දකින රංගන ශිල්පියෙක් විදිහට මම රංගන ශිල්පියෙක් නෙමෙයි රංගන කටයුතු කරන්නේ ගොඩක්ම ඒ කියන්නේ ඒකට තියෙන ආසාව සහ ඒක කරන්න ඕනේ කියන එකල අර ඇම් ගැම් මොකක්ද ඒකට කියන්නේ කියන්නේ ඇතුලෙන් එන මේ ඕමනාවට ඉතින් ඒක සහ ඒකට පොඩි ටැලන්ට් එක පොඩි ටැලන්ට් චුට්ටි ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ මුහුදේ තියෙන වැලිකට ගත්තොත් එහෙම මෙහෙම ඇඟිල්ලට හම්බ වෙන අපි නිකන් මෙහෙම මුහුදට ගිහිල්ලා ඇඟිල්ලට මෙහෙම ගත්ත කිමුක වැලි පොඩ ඒ ඒ ඒක තමයි මගේ ටැලන්ට් එක. ඒතන මේ මුහුදේ තියෙන වැලි ගොඩක් ගොඩයිනේ. ඒ තියෙන ටැලන්ට් එකට තියෙන හැමමට තමයි මම රඟපාන්නේ. කුරුල්ලෝ සම්බන්ධ කතා කරපුවම ඒක තමයි මගේ දැන් මේ කියන්නේ මගේ වෘත්තිය. ඒ කියන්නේ මම එක කවුරුත් දන්නේ නැති දෙයක්. ඒත් මම බර්ඩ්ස් එක්ස්පෝර්ට් කරනවා, ඉම්පෝර්ට් කරනවා, මේ දේවල් කරනවා. ඉතින් ඒ දේවල් එක තමයි මගේ බිස්නස් එක සහ මේ දේවල් එන්නේ. මම ලංකාවේ ඉන්න කෙනෙක් නෙමෙයි, පිටරටක ඉන්න කෙනෙක්. ඉතින් ඒක මගේ වෘත්තිමය පැත්ත. ඉතින් නමුත් සත්තුන්ට ගොඩක් ආදරේ, කුරුල්ලන්ට ගොඩක් ආදරේ. හරි, මම හිතන්නේ බොහෝ දේවල් අද දවසේ ඔබේ ජීවිතේට එකතු කරන්න වගේම ඔබ නොදන්න දේවල් සුසිත ධනුෂ්කගේ දැනගන්න නැත හැකියාව ලැබෙන ඇති. ඔහු මෙහෙම කෙනෙක් කියලා සමාජයට ඔබ දන්නේ නැතුව ඇති, හිතන්න ඇති. මොකද ඔබ රූප මාධ්‍ය දකින්නේ ටෙලිනාට්‍යයක් හරහා නම් ඔහුගේ රංගනය පමණයි. ඉතින් ඒ නිසා තමයි අද දවසේ ඔහුට අපි ආරාධනා කරේ. මොකද ඔහුගේ ජීවිතය තුළින් ඔබට දෙයක් එකතු කරන්නට, ඔබේ ජීවිතයට අත්වැලක් සපයන්නට හැකියාව ලැබේ කියලා විශ්වාස කරා. ඉතින් මම හිතන්නේ අද ඒ විශ්වාසය විදිහම සිද්ධ වුණා. මම හිතන්නේ හොඳ කතා බහක් සිද්ධ වුණා ඔබේ ජීවිතේ අලුත් දෙයක්, ජීවිතේට හොඳ දෙයක් එකතු කරන්නට ටොපික්ස් අපේ කතා බහට හැකියාව ලැබුණා. ඉතින් තුසිත අයියේ තැන්කියු සෝ මච් කියලා කියන අදවස අපිට එකතු වුණාට. ඒ වගේම ඉස්සරහට තව දෙයක් පොඩි දෙයක් එකතු කරන්න මියුසික් මේක music.lk කියලා මුලින්ම තිබ්බේ මන්ට මතක ඇතිවද. ඉතින් බොහොම ස්තුතියි මට ආර්දනා කරාට සහවාඩත් බොහොම ස්තුතියි. මම අර කලින් කිව්වා වගේ මම මෙදිරියට මම කලින් ඇවිල්ලා තියෙනවා. මම උඩ තට්ටුවේ තමයි ඒ ප්‍රෝග්‍රෑම් එක කරේ. මම බලාගෙන හිටියා. එතකොට මම එදා ආවේ බස් එකේ. ඉතින් එදා මේ ආපු මැදිරියට අද අවුරුදු මං හිතන්නේ මේ ගොඩ කාලයකට පස්සේ ආයි මට මතක නැහැ හරියම ටයිම් එක. ඉතින් අද ආපහු නැවතත් මේකට ආරාධනා කරාට බොහොම ස්තුතියි කියලා කියනවා. හරි, එහෙනම් ඉතින් අයියාගේ හැම වැඩ කටයුත්තක්ම සක්සස් වෙන, විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ හදවත් පිනවන්න උණු සුවපත් කරන්න තවත් හැකියාව ලැබෙන්න කියලා අපේ මියුසික් ටීවී ක්‍රූ එකම ඔයාට විශ් කරනවා. බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න යන්නේ තවත් ඔබ ආදරය කරන චරිතයක් එක්ක, ඔබේ ජීවිතේට අලුත් දෙයක් එකතු කරන්න, වටිනාකමක් නිර්මාණය කරන්න, ඔබේ ජීවිතේට හයියක් වෙන්න සූදානමින් ලබන සතියට අපි යනවා. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න මේ ටොපික්ස්. I'm not afraid to die.